හයි ගයිස් වෙල්කම් බැක්ට කනිෂ්ක වීඩියෝ බ්ලොග්ස්. අනි ඉතින් අදත් මම ඔයාලත් එක්ක ෂොපින් එක්ස්පීරියන්ස් එකක් ෂෙයා කරන්න හදන්නේ. ඉතින් මේ මාසය කියන්නේ මේ ජූනි ජූලි කියන්නේ වෙඩින් සීසන් එක. ඉතින් මේ අවුරුද්දේ වෙඩින් එකක් ගන්න බලාපොරොත්තුෙන් ඉන්න යාළුවෝ අක්කල නංගිල හැමෝම වෙනුවෙන් තමයි අද වීඩියෝ එක මං අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ දවස්වල තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක ගොඩක් දෙනෙකුට ලොකුම ප්‍රශ්නයක් තමයි කොහොමද අඩුම මුදලකට තමුන්ගේ කියන්නේ ජීවිතේ ලස්සනම දවසේ මංගල සාරිය, විශේෂම දේනේ මංගල සාරිය කියලා කියන ඉතින් ඒක කොහොමද පවතින ආර්ථික තත්ත්වයත් එක්ක කොහොමද ඒක ලස්සනට හදාගන්නේ කියන එක. ඉතින් ඔන්න ඒ වෙනුවෙන් තමයි අද වීඩියෝ එක මං අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් කොහොමද අඩුම මුදලකට ඔයාලගේ මංගල සාරිය හදාගන්නේ. ඉතින් මංගල සාරිය විතරක් නෙමේ, හෝම් කමින් සාරියක ගොයින ඩ්‍රෙස් එකක්, ඒ වගේම ඔයාලගේ බ්‍රයිඩ්ස් මේඩ්ස් රට ෆ්ලවර් ගර්ල්ස් රට අවශ්‍ය මැටීරියල්, ඒ වගේම දැන් තියෙන ප්‍රී ෂූට්, එන්ගේජ්මෙන්ට්, ඒ ඕනම දෙයකට කැළපෙන සාරි මැටීරියල්ස් ගන්න පුළුවන්. අඩුවටම ගන්න පුළුවන් හොඳම තැනට තමයි අදත් මම ඔයාලව එකගෙන යන්නේ. එහෙනම් ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම නැඳිලා ඉන්න. ඉතින් මං ඇවිල්ලා තියෙන්නේ කටුනායක කෝවින්නේ ඉසුරි බ්‍රයිඩල් එකට. ඉතින් අපේ කලින් වීඩියෝස් බලපු යාළුවෝ දන්නවා, ඉතින් මේ දවස්වලත් අපේ කලින් ගියවුරුද්ද කරපු වීඩියෝ එකට ගොඩාක් හොඳ ප්‍රතිචාර තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි මම අදත් මේ වීඩියෝ එක අරන් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් යමු මාත් එක්ක කටුනායක කෝවින්නේ තියෙන ඉසුරි බ්‍රයිඩල් ආයතනයට. Hi guys, welcome back to Kanishka Video Vlogs. ඔන්න ඉතින් අදත් මම අලුත් බ්ලොග් එකක් අරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔන්න මේ දවස්වල මංගල මාස ඉස්සරහට එන වෙඩින් සීසන් එක හින්දා ගොඩාක් කට්ටිය මේ වෙද්දී බ්‍රයිඩල් සාරීස් හදන්න, ඒ වගේම වෙඩින්ස් වලට යන්න සාරීස්, වෙඩින් සාරීස් වගේ දේවල් හොයනවා. ඉතින් අපි ගිය අවුරුද්දේ ඔයාලට මතක ඇති අපේ බ්ලොග්ස් වලන කෙනෙක් නම් අපි ගිය අවුරුද්දේ ඉස්සරි බ්‍රයිඩල් එකට ඇවිල්ලා වීඩියෝ එකක් කරලා තිබ්බා අඩුම මුදලකට වෙඩින් සාරීක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔන්න අදත් අපි ඉස්සරි බ්‍රයිඩල් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් එයාලගේ මේ වෙනකොට ලොකුම ලොකු රෙදි ගොඩාක් ලොකු කලෙක්ෂන් එකක් මේ වෙදි ඇවිල්ලා තියෙනවා අලුත්ම අලුත් ඩිසයින්ස්. ඉතින් අපි බලමු ඉසුරි බ්‍රයිඩල් එකේ මේ දවස්වල මොනවද ඒගොල්ලන්ගේ අලුතින්ම වෙන තියෙන ට්‍රෙන්ඩින් වෙන සාරීස් මොනවද, ඒ වගේම ඩිසයින්ස් මොනවද සහ අනිත් එක ඉසුරි බ්‍රයිඩල් එක ගැන කතා කරනවා නම් මගේ කලින් වීඩියෝ එක බලන්න බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මෙතන අපි උඩින් දාන ලින්ක් එකෙන් ඔයාලට පුළුවන් අපේ කලින් වීඩියෝ එක බලන්න. ඉතින් ඉසුරි බ්‍රයිඩල් එකේ ගොඩාක් අඩුවට අඩු මුදලකට ඔයාලට හොඳ වටින සාරී එකක් හදාගන්න පුළුවන්. ඉතින් අපි ලක්ෂ ගණන් දීලා හදන සාරී එකක් ඇත්තටම ඕගොල්ලන්ට 20-30,000කින් කරගන්න පුළුවන්. ඉතින් ඒක තමයි ඇත්තටම මෙතන තියෙන වෙනස. ඉතින් ඔයාලටත් පුළුවන් ඉසුරි බ්‍රයිඩල් එකට එන්න, කෝවින්න තියෙන. ඉතින් මම පහලින් එයාලගේ ලොකේෂන් එක දාන්න. එහෙනම් යමු අද මාත් එක්ක වීඩියෝ එකට ඉසුරි බ්‍රයිඩල් එකේ මොනවාද මේ දවස්වල අලුතින් ඇවිල්ලා තියෙන කියලා බලන්න. ඉතින් මේ ඔයාලා දකින්නේ ඉසුරි බ්‍රයිඩල් එකට අලුතෙන්ම ඇවිල්ලා තියෙන බ්‍රයිඩල් කලෙක්ෂන් එක. ඉතින් ඒගොල්ලන්ගේ මේ දවස්වල වයිට් සාරීස් ඇවිල්ලා තියෙනවා, වයිට් ලෙස් මැටීරියල් එකේ වර්ක් කරපු ඩිසයින්ස්. ඉතින් මේ ඔක්කොම කියන්නේ මෙතනට ආවත් ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් 1500 ඉඳන් 15,000 වගේ දක්වා 60,000 මීටරයක් එක එක මිල ගණන් වලට තියෙනවා. ඉතින් මට මේ රෙද්ද මේකයි මෙහෙම කීකී කියන්න බෑ. එහෙම කරොත් එහෙම අද මේ වීඩියෝ එක පැය දෙක තුනක් කියයි. මොකද ඒ තරම්ම ලොකු කලෙක්ෂන් එකක් මෙතන තියෙනවා. ඉතින් මම අද වීඩියෝ එකේ ඔයාලට පෙන්නන මේ දවස්වල අලුතෙන්ම වෙන තියෙන ඩිසයින්ස් මොනවද, ඉතින් ඔයාලා මතක තියාගන්න මෙතන තියෙන 1500 ඉඳන් 15,000 වගේ යන රේන්ජ් එකට තමයි, ප්‍රයිස් රේන්ජ් එකක තමයි එයාලගේ සාරි කියන්නේ මීටර එක මිල ගණන් වෙන්නේ. කියන්නේ සාමාන්‍ය සමහර ඒවා තියෙන 3500, සමහර ඒවා තියෙන 8500, සමහර ඒවා තියෙන 6500, සමහරක් ඒවා තියෙන මිල අධික, මේවා තියෙන රුපියල් 15,000. ඉතින් ඒක ඕනම ෂොප් එකක තියෙන දෙයක්නේ. ඉතින් මේ දවස්වල මේ අලුතෙන්ම ඇවිල්ලා තියෙන ෆැබ්‍රික්ස් තමයි ඔයාලට පෙන්නන්නේ, බ්‍රයිඩල් ෆැබ්‍රික්ස්. ඉතින් ඔයාලට මේකෙන් පුළුවන් සාරි එකක් හදාගන්න පුළුවන්, ඒ වගේම ඔසරි එක හදාගන්න පුළුවන්, ඒ වගේම ෆ්‍රොක් එක හදාගන්නත් ෆ්‍රොක්ස් හදාගන්නත් පුළුවන්. ඉතින් අපි මේ පෙන්නන ඉස්සෙල්ලාම පෙන්නන්නේ මේ උඩම තියෙන ලස්සනම ලස්සන
මැටිරියල් එක එකවලට පේන ඇති. මේක තනිකරම බීට් සලින් කරපු වර්ක් එකක්. මේකේ පර්ල් වර්ක් එකක් නැහැ, මේක තනිකරම බීට්ස් වර්ක් එකක්, සීක්වින්ස් වර්ක් එකක්, සීක්වින්ස් ඇන් බීට්ස් තියෙන්නේ. හරි ලස්සනයි එක. ඊළඟට මම ඔයාලට පෙන්නන සාරි එක වෙන්නේ, සාරි එක හරිම ලස්සන. මේකෙන් අර ඉස්සෙල්ල පෙන්නපු එක වගේ බීඩ්ස් තියෙනවා, ඒ වගේම සීක්වින්ස් තියෙනවා, ඒ වගේම ලස්සනම ලස්සන පර්ල් වර්ක් එකකුත් තියෙනවා. හරිම එලිගන්ට් ලුක් එකක් තමයි මේ සාරි එකේ තියෙන්නේ. ඒ වගේම ඩිසයින් එක බැලුවොත් අර හැමදාම දකින ඩිසයින් නෙමෙයි, හරිම අන්කොමන් ඩිසයින් එකක් තමයි තියෙන්නේ. ඒ වගේ මේකේ වර්ක් එක එහෙම ලොකු හෙවි වර්ක් එකක් නෙමෙයි තියෙන්නේ. ඒකත් කියන්න ඕනේ, දැන් මම දැන් මේ පෙන්නන වර්ක් එක ටිකක් හෙවි වර්ක් එකක් තියෙන්නේ. මෙතන හෙවි බීට්ස් වලින් කරපු වර්ක් එකක් තියෙන්නේ, බීට්ස් ඇන් සීක්වින්ස්. මේක ටිකක් හෙවි වර්ක් එකක් තියෙනවා. අර ඉස්සෙල්ල පෙන්නපු දෙකම එහෙම හෙවි වර්ක් එකක් තියෙන සාරි එකක් නෙමෙයි, මැටීරියල් එකක් නෙමෙයි. මේ හෙවි වර්ක් එකකට කැමති කෙනෙකුට මෙන්න මේ වගේ එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. මෙතන පොඩ්ඩක් හෙවි වර්ක් එකක් තියෙනවා මේකේ. මෙන්න මේක හෙවි වර්ක් එකක් තියෙන බීට්ස් ඇන් මේකේ නම් බීට්ස්, එතකොට මෙන්න සීක්වින්ස්, ඒ වගේම මේ පර්ල් වර්ක් එකක් දෙකම තියෙන හෙවි වර්ක් එකක් තියෙන මැටීරියල් එකක්. ඩිසයින්ස් ගොඩක් තියෙන, ඒ වගේම හරිම ලස්සනයි. ගොඩ මේක නම් අර මේ ෆ්‍රොක්ස් වලට හැම ගොඩක් ලස්සනට තියෙයි. හෙවි වර්ක් එකක් තියෙන නිසා. දැන් මේ පෙන්නන සාරි මැටීරියල් එක ඇත්තටම මම කොහෙදිවත් දැකලා නැහැ. එක මාරම අන්කොමන්, මම හිතන්නේ අලුත්ම ඩිසයින් එකක් කියලාගේ. මේක පර්ල් තියෙනවා, සීක්වින්ස් තියෙනවා, ඒ වගේම බීට්ස් තියෙනවා. හැබැයි මේකේ සීක්වින්ස් එක යන්නේ ගෝල්ඩ් කලර් එකකින්, ඒ වගේම වයිට් ඇන් ගෝල්ඩ් ටච් එකක් තමයි තියෙන්නේ. හරිම ලස්සනයි. ඔයාලට පේනවද දන්නෙත් නැහැ. මුළු රෙද්දම වර්ක් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ෆුලි වර්ක් මැටීරියල් එකක්. ළඟේ ගිය පාර නම් හොඳ තිබුණා සාරි ඩිස්ප්ලේ කරලා වෙන වෙනම. හැබැයි දැන් මේ පාර යලා එක පල්ලෙහාට ගෙනල්ලා, ඒ නිසා ඉඩ ටිකක් මදි ඔයාලට පෙන්වන්න. නැත්නම් ඔයාලට ආවොත් නම් බලා ගන්න පුළුවන්. ඊළඟට මෙන්න මේක. මේකත් ඒ වගේ තමයි. මේකත් ඒගොල්ලන්ගේ එම්බ්‍රොයිඩර් වර්ක් එකක් තියෙන, ඒ වගේම එම්බ්‍රොයිඩර් වර්ක් එකේ සීක්වින්ස් උයි බීට්ස් වර්ක් එකක් යනවා. හරිම ලස්සනයි. මේකත් ඔසරියකට වගේ නම් හරිම ලස්සනයි. ඇත්තටම මේවා දැක්කම ආයසරයා බැරි කරන්න හිතන මොකද එච්චරටම ලස්සන ඩිසයින්ස් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඩිසයින්ස් කියන දේවල් කාලෙන් කාලට අලුත් වෙනවානේ. ඊළඟට මම මේ පෙන්වන එකත් හරිම ලස්සනයි. ඇත්තටම මාරම ලස්සනයි. ඒකත් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ගෝල්ඩ් වර්ක් එකක් තමයි. කියන්නේ වයිට් ගෝල්ඩ් වර්ක් එකක් තමයි මේකේ තියෙන්නේ. මේ කියන්නේ සීක්වින්ස් තියෙනවා, ඒ වගේම පර්ල් තියෙනවා, එතකොට බීට්ස් තියෙනවා. මේ සීක්වින්ස් එක කලර්ස් දෙකකට තමයි යන්නේ. කියන්නේ වයිට් ගෝල්ඩ් එකයි ගෝල්ඩ් එකයි සිල්වර් එකයි. එතකොට හරිම කියන්නේ වෙනමම ලුක් එකක් තමයි මේකේ තියෙන්නේ. මේ මැටීරියල් එක නම් ටිකක් කොමන් එකක්. මේක ඕගොල්ලෝ දැකලා ඇති කලිනුත්, ඒගොල්ලන්ගේ කලින් වීඩියෝ එකෙත් මම මතක විදිහට මේක තිබුණා. මේකේ තියෙන්නේ මේ ස්ට්‍රයිප් විදිහට වර්ක් කරලා තියෙන්නේ. මේකේ ඉතින් අර ස්ට්‍රයිප් විදිහට තමයි සම්පූර්ණම මැටීරියල් එකම වර්ක් කරලා තියෙන්නේ. ඉතින් මේකේ සීක්වින්ස්, බීට්ස්, ඒ වගේම ගිටර්, ඒ හැම එකක්ම මේ මැටීරියල් එකේ තියෙනවා. මුළු මැටීරියල් එකම ස්ට්‍රයිප් විදිහට තමයි වර්ක් කරලා තියෙන්නේ.
මේක පියෝ වයිට් එම්බ්‍රොයිඩර් කරපු එකක එම්බ්‍රොයිඩර් මැටීරියල් එකක වර්ක් කරලා තියෙන එම්බ්‍රොයිඩර් වර්ක් එකක බීට්ස් පර්ල් සහ සීක්වෙන්ස් වලින් වර්ක් කරලා තියෙන මැටීරියල් එකක්. ඉතින් ඒකේ සාරි එක කියන්නේ පස්සට යනකොට කියන්නේ ෆෝල් එකට වගේ ලස්සනම ලස්සන වෙනමම ලොකු ඩිසයින් එකක් තියෙනවා. ඉතින් මේකත් ඔසරියට වගේ හරි ලස්සනට තියෙනවා. Pure white. ඊළඟට මම පෙන්නන්නේ මේ වගේ ඕෆ් වයිට් බීට්ස් ඇන් සීක්වෙන්ස් වර්ක් එකක්. ඒකත් හෙවි වර්ක් එකක් තියෙන ෆුල් වර්ක් කරපු මැටීරියල් එකක්. ඉතින් මේ ඔක්කොම ලේස් මැටීරියල්ස් තමයි. මේගොල්ලෝ ඩිරෙක්ට් චයින වලින් ඉම්පෝර්ට් කරන මැටීරියල් තියෙන. ඉතින් විතර හරිම ලස්සන කලෙක්ෂන් එකක් තියෙනවා. මම මේ සාරියකින් එකට මේකේ ප්‍රයිසස් කියන්නේ නැහැ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ. ඉතින් ඔයාලට ආවොත් ඇත්තටම මෙතනට ආවොත් ඔයාලට පොඩක් ගණන් අඩුවට ඔයාලට සාලක සාරියක හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට මම ගිය පාරත් කියලා දුන්නා සාරියකම මීටර් 6ක් ගන්න අවශ්‍ය නැහැ. මේකෙන් මීටර් 3යි. එතකොට නෙට් එකෙන් මීටර් 3ක් අරගෙන ඔයාලට සාරියක හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ බ්‍යුටිෂියන් හරි එහෙම නැත්නම් ඔයාලගේ බ්‍රයිඩල් සාරියක ඩිසයින් කරන කෙනා එක හරි ආවොත් ඔයාලට ඔයාලගේ ස්කින් කලර් එකට අනුව ඔයාලට ඔයාලගේ ඒ වගේම ඔයාලගේ චොයිස් එක අනුව ඔයාලට ලස්සන ලස්සන ඩිසයින්ස් මෙතන තියෙනවා දොරගන්න පුළුවන්. ඉතින් මේ ඊළඟට පෙන්වන එකත් ඒ වගේ තමයි. අර මං ඉස්සෙල්ලත් පෙන්වුවා වගේ ලස්සනම ලස්සන වර්ක් එකක් තියෙනවා. හෙවි ලස්සන කියන්නේ මේ ඔගලන්ට පේනවද දන්නේ නැහැ. මේක ඇත්තට මෙතනට ආවොත් ඔයාලට බලා ගන්න පුළුවන්. අපි වීඩියෝ එකේ පෙන්වුවට ඔයාලට පේනවද දන්නේ නැහැ. මේක එක එක ඩිසයින් තියෙන. මම මේ පෙන්වන්නේ ඔක්කොම එක එක ඩිසයින්ස් තියෙන ඒවා. එකම ඩිසයින් එක පෙන්වන්නේ නැහැ. මෙතන පොඩ කලර් වීඩියෝ එකට කලර් එක හරියට පේනවද දන්නෙත් නැහැ. මේක ඕෆ් වයිට් සාරිකක්. Silver and white gold, silver and white design එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ බලන ඔයාලට මම දැන් මේ පෙන්වන design එක එකත් හරිම uncommon pattern එකක්. මේකේ තියෙන අර ඉස්සෙල්ලා මම පෙන්වුවා වගේ stripe වගේ මේ stripeපත් නෙමෙයි. එකේ එකින් එකට තියෙන එක එක. දැන් මේක ගත්තත් මේක beads and pearl මේ line එක. ඊළඟට මේක තනිකර pearl. ඊළඟට මේක සීක්වීන්ස් බීට්. ඒ වගේම එක එක ඩිසයින් සීක්වීන්ස් පර්ල් ඒ වගේ විවිධ විදිහට හදපු මැටීරියල් එකක්. ඒකත් හරිම ලස්සනයි. ඒකේ ලස්සනම ලස්සන කියන්නේ ඩිසයින් එකක් තමයි තියෙන. හරිම අන්කොමන් ඩිසයින් එකක්. මේකත් අර ඉස්සෙල්ල පෙනෙනා වගේම ලස්සනම ලස්සන ඩිසයින් එකක් තියෙන මැටීරියල් එකක්. ඔය කියන්නේ මම මේ පෙන්වන ඩිසයින්ස් වෙනස්. ඉතින් මේක ලස්සනම ලස්සන ඩිසයින් එකක් තියෙන පොලි වර්ක් සාරි එකක්. ඉතින් ඔයාලට මම ඉස්සෙල්ලත් කිව්වා වගේ ඔයාලට පුළුවන් මේක ඔසරියකට හදාගන්න පුළුවන්, සාරියකට හදාගන්න පුළුවන්, ඒ වගේම ගවුමක් එහෙම නැත්නම් වෙඩින් ෆ්‍රොක් එකක් කරගන්නත් පුළුවන්. මේකත් හරිම ලස්සන. මම පෞද්ගලිකව මම කැමති අර හෙවි වර්ක් කියවට නෙමෙයි ටිකක් අර මම කැමති ටිකක් අර වර්ක්ස් අඩු වේවට. ඉතින් මේකත් ඒ වගේ ලස්සනම ලස්සන වැඩිය නැති මැටීරියල් එකක්. ඒක හරිම ලස්සනයි. විහිදී ගියපු මැටීරියල් එකක් තියෙන එක ෂා එක පට් මාරම ලස්සනයි. එක මේක පේනවද තන්නේ?
මම පෙන්න්න ලස්සනම ලස්සන සාරියකත් අර ඉසල කිව්වොත්තනේ නෙට් එකේ එම්බ්‍රොයිඩ කරපු එම්බ්‍රොයිඩ වර්කයක් තියෙන, ඒවගේම සීක්වෙන්ස් වර්කයක් තියෙන, මේක වර්කෙත් සීක්වෙන්ස්, ඒවගේම බීට්ස් එවගේම එම්බ්‍රොයිඩ කරලා තියෙනවා. හරිම ලස්සනයි, හෙවි වර්ක් එකක් තියෙන මැටීරියල් එකක්. උඹලට මේක පේනවද දන්නේ නැහැ මම මේ පෙන්නුවට. වර්ක් එක හරියටම, ඉතින් වර්ක් එක හරියටම බලා ගන්න ඕන. ඔයාලට කෝවින් තියෙන ඉස්සරි බ්‍රයිඩල් එකට එන්න වෙනවා. ඉතින් මෙන්න මේ තියෙන හෙවි වර්ක් එකක් තියෙන මැටීරියල් එකක්. මේ හරිම ලස්සනයි, ෆ්‍රොක්ස් වලට වගේ ගොඩක්, සාරීස් වලට, ෆ්‍රොක්ස් වලට එහෙම ලස්සන, කියන්නේ ලස්සන වර්ක් එකක් තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා දැනේ එම්බ්‍රොයිඩර් කරපු වර්ක් එකකට බීඩ්ස්, පර්ල් සහ සීක්වෙන්ස් වර්ක් එකක් තමයි මේකෙත් තියෙන්නේ. ගුලන්ට සමහරකට හිතෙන ඇති මම්මි ඔක්කොම එකම වගේවා පෙන්නනවායි කියලා. නෑ, මම ඔයාලට මේ පෙන්නන්නේ එක එක ඩිසයින්ස්. අර මෙතන පොඩක් ඉඩ මදි මට ගැරලා පෙන්නන්න, ඒ නිසා තමයි එහෙම ඔයාලට වේන හිතෙනව ඇත්තේ. නමුත් මෙතන තියෙන්නේ මං එකකට එකක් වෙනස් ඩිසයින්ස් විතරයි ඔයාලට පෙන්නන්නේ. ඉතින් මේ මම ඔයාලට පෙන්නන්නේ හෙවි වර්ක් එකක් තියෙන ඩිසයින් එකක්. ඉතින් ඒකනික හරියට මොකුළු දෙලක් වගේ, හරිම ලස්සනයි. පර්ල් සෙල කිව්වත් වගේ මේකෙත් පර්ල්, ඒ වගේම ස්ටෝන්ස්, සීක්වීන්ස් ගොඩක් මික්ස් වෙච්ච ඩිසයින් එකක් තමා හෙවි වර්ක් එකක් තියෙන සාරි එකක්. මේකත් එහෙම එකක්. මම ඉස්සෙල්ලා ඔයාලට පෙන්නුවානේ, ඉස්සෙල්ලා පෙන්නපු එකේ තිබ්බ තනිකරම. ඉස්සෙල්ලා මම පෙන්නේ ඔයාලට මේක. ඒකේ තනිකරම තියෙන්නේ බීඩ්ස් ඇන් සීක්වීන්ස්. නත් පේනවද? එතකොට මෙතන එකක් මම පෙන්නුවා, මේකත් ස්ට්‍රයිප් කියලා. මේකේ තියෙන්නේ සීක්වීන්ස් ඇන් බීඩ්ස්. Sequins and beads. ඔයාලට පේනවද මෙතන? දැන් මම පෙන්නන ඊළඟට පෙන්නන එක, ඒකේ තියෙන්නේ pearl and pearl sequins beads. තුනම mix එකේ තියෙනවා. හරිම ලස්සනයි, හරිම elegant look එකක් තමයි මෙන්න මේ material එකේ තියෙන්නේ. ඔයාලට පේනවද මෙතන? Candyen එකකට නම් superb. ඉතින් මම ඊළඟට පෙන්නන මැටීරියල් එකත් ෆුලි වර්ක් මැටීරියල් එකක්. ලස්සන ඩිසයින් එකක් තියෙනවා. එකත් බීඩ්ස්, පර්ල් බීඩ්ස් ඇන් සීක්වීන්ස් වර්ක් එකක්. ඉතින් මේකත් ලස්සනම ලස්සන එම්බ්‍රොයිඩර් වර්ක් වර්ක් එකක් තියෙන එම්බ්‍රොයිඩර් වර්ක් එකේ බීඩ්ස් ඇන් බීඩ්ස්, පර්ල්ස්, ක්වීන්ස් තුනින්ම වර්ක් කරපු ලස්සන ලස්සන ෆ්ලෝරල් වර්ක් එකක් තමයි මේකෙ තියෙන්නේ. පේනවද දන්නේ? මෙන්න මේකත් හෙවි වර්ක් එකක් තියෙන මැටීරියල් එකක්. හරිම ලස්සනයි. ඒකෙත් එකේ ෆ්ලෝරල් ඩිසයින් එකක් කියන්නේ. මේකේ ෆ්ලෝරල් ඩිසයින් එකක්ම කියලා කියන්න බෑ. මේකේ ෆ්ලෝරල් ස්ට්‍රයිප් සහ හරිම ලස්සන වර්ක් එකක් තමයි තියෙන්නේ. ෆුලි වර්ක් මැටීරියල් එකක්, කැන්ඩියන් එකකට වගේ ගොඩාක්ම ලස්සනට තියෙයි. ලස්සන සීක්වෙන්ස් වර්ක් එකක් යනවා එකේ. මේ වර්ක් එක මාරම ලස්සන වර්ක් එකක් තියෙන්නේ. ඉස්සෙල් ගන්න එක පේන විදිහට.
එකත් හරිම ලස්සන ෆ්ලෝරල් ඩිසයින් එක, ෆ්ලෝරල් එම්බ්‍රොයිඩර් එකක් තියෙන ලස්සන ලස්සන වර්ක් එකක්. තවට පේනවද දන්නේ නැහැ. හරිම ලස්සනයි. මලට ෆිනිෂින් එක බලන්න මාරම ලස්සන. එක ලස්සනයි ගොඩ. තිබින් මේකත් හරිම ලස්සන එකක්. ඉතින් මම බොරුවට නෙමෙයි බහුව අවගාන්න මටත් හරිම ආස හිතෙනවා දැක්කහම. ප්‍රාරි කලින් මැන්ද කෙරෙද අපරාරි කලින් මැන්දේ දැන් බඳන්න තිබ්බේ. එත අලු දිසයි සෙනේන සැරට බඳි එහෙම දස්. කැන්ඩින් එකට වගේ ගොඩක් සූටබල්. ඉතින් මම ඊළඟට බලන එකත් ලස්සන ලස්සන කැන්ඩියන් එකකට ගොඩක්ම මැච් වෙන මැටීරියල් එකක්. හරිම ලස්සනයි එම්බ්‍රොයිඩර් මැටීරියල් එකක්. ඒකේ තල ඒක නන්න එන්නෙත් බර හින්දා එක කඩාගෙන එන්න හැබනවට පේන ඇති මේක තනි කරම පිල්ල තියන්නේ ගැනගී තිබර ඇති ඇදගෙන ගුණ සැහෙන බරයි. ට පේන වෙතින මේක මේ රෝස් ගෝල්ඩ් එකෙන් තමයි මේ බීජ් තියෙන්නේ. එතකොට බීජ් කලර්ස් දෙකකින් යනවා. වයිට් එකකින් තියෙනවා, රෝස් ගෝල්ඩ් එකකින් තියෙනවා, ට්‍රාන්ස්පේරන්ට් වයිට් එක තියෙනවා. හැවි වර්ක් එකක් තියෙන ස්ටෝන් ඇන් පර්ල් ඩිසයින් එකක්. හැවි වර්ක් එකක් තියෙන එකක් අතරද බරත් දැනෙනවා. හැවි වර්ක් එකක් නැතිකොට දැනෙනවා තමා. මෙතින මැටිරියල් එක ඒකත් ලස්සන ලස්සන එම්බ්‍රොයිඩර් මැටිරියල් එක එම්බ්‍රොයිඩ ෆොලි එම්බ්‍රොයිඩ වර්ක් එකක් තියෙන ලස්සන ලස්සන. මේක එම්බ්‍රොයිඩර් එක ස්ටෝන් වගේම සීක්වින්ස් සයින් එකක් තියෙනවා. පෙන්නන එක ඉම්බෝස් කරපු මැටීරියල් එකක්. එම්බ්‍රොයිඩ මැටීරියල් එකේ ෆ්ලවර්ස් එම්බ්‍රෝස් කරලා තියෙනවා. මේ වලට පේන මෙතන එම්බ්‍රෝස් ෆ්ලවර්ස් තියෙන්නේ ෆ්‍රොක් එකකට වගේ ෆ්‍රොක්
හරිම ලස්සනට තියෙන්නේ. හෙවි වෝකිකක් තියෙන ඩිසයින් එකක් කොල්ට පේනවද දන්නේ? හෙවි වර්ක් එකක් කියලා අන්කොමන් පැටර්න් එකක්. ඒ වගේම හෙවි වර්ක් එකක්. මෙතන තියෙනවා ගෝල්ඩ් ගෝල්ඩ් එකේ ඩිසයින්සුත් තියෙනවා. මේක ගෝල්ඩ් නෙට් එක. ගෝල්ඩ් නෙට් එකේ වර්ක් කරපු ඒවා තියෙනවා. ග්ලිටර්, ඒ වගේම pearls, ඒ වගේම stones, sequins වර්ක් එකක් තියෙන, heavy වර්ක් එකක් තියෙන ගෝල්ඩ් කලර් නෙට් එකේ තියෙන. කෙනෙක් කැමති නම් වයිට් නැතුව ගෝල්ඩ් වගේ කලර් එකකට යන්න. ඉතින් මේ වගේ ලස්සන ලස්සන මැටීරියල්ස් මෙතන තියෙනවා. ඉතින් ඒක විතරක් නෙමෙයි, මෙන්න මේ වගේ හෙවි වර්ක් එකක් තියෙන එකත් ගෝල්ඩ් එකක්. ලුක් එකක් තමයි ඇතර මේ වර්ක් වල තියෙන්නේ. ෆිනිෂින් එකත් එහෙමයි. බරයි නේ මේක ෆ්‍රොක්ස් වලට වගේ. මෙන්න මේ වගේ ලස්සන ලස්සන පියෝ වයිට් එම්බ්‍රොයිඩර් වර්ක් එකක්, මාරම ලුක් එකක් තියෙන එකෙත්. මැටීරියල් එක පේනවනේ, මෙහෙම තමයි පේන්නේ. අර විදිහට දැක්කහම විතරම පේන්නේ නැහැනේ හරියටම. ඉතින් මම මේ කෑල්ලක් තිබිලා කපපු කෑල්ලක් තිබිලා එල්ල ගත්තා ඔයාලට පෙන්වන්න, ඇඳලා පෙන්වන්න. කැන්ඩින් එකකට වගේ මෙන්න මේ වගේ ලුක් එකක් තමයි. මේකත් pearl, stone, sequins වර්ක් එකක්. පේනවද? මේක හැඩ උස ගක්. යන වර්ක් එක වැඩි වෙනවා.
සුදු විතරක් නෙමෙයි ගොඩාක් කලර්ස් තියෙනවා. ඉතින් මේ බෙන්න එකට ඒවා තමයි. මේක කොහොමද දැන් මේ කලින් තිබුණේ මේ අලුත්. ඔව් මේ අලුතෙන් අපේ ඒවා අර ඩිස්ප්ලේ කරලා නැහැ ඒගොල්ලෝ තාම. ගොඩාක් ඇවිල්ලා තියෙනවා. මේ මම මේක මෙයා. මේක ඇවිල්ලා මේක බිස්කට් කලර් එක වගේ එකක්. සුදුම අඳින්නේ නැති කෙනෙකුට උනත් මෙතන choices ගොඩක් තියෙනවා. මේක ඉතින් frock එකකට වගේත්, ඒ වගේම saree එකකට frock එකකට වගේම. ඉතින් මේ වගේ material එකක් ඔයගලන්ට going way එකකට, එහෙම නැත්නම් engagement එකකට ඒ වගේ ෆ්‍රොක් එකකට වගේ හදාගන්නත් පුළුවන්. ඒ වගේම සාරි එකක් විදිහට හදාගන්නත් පුළුවන්. වෙනස් කලර් එකකට කැමති කෙනෙක් ඉන්නවා නම් කොමන් කලර්ස් කලර් එකකට කැමති කෙනෙක් ඉන්නවා නම් මේ වගේ ෆ්‍රොක් එකක් හදාගන්න පුළුවන්. මේ විදිහට මේ වගේ කියන්නේ වෙන පාටකින් සමහර හොයා ගන්න අමාරු පාටකින් දැන් මේ අපි ඉන්නේ ෆැබ්‍රික් ලෝකෙක අතර මුන් වෙලා. මෙතන තියෙන මේ දවස්වල ගොඩක් ට්‍රෙන්ඩින් යන මැටීරියල් එකක්. අතන මේගොල්ලෝ තමයි ස්ට්‍රෝක්ස් ඒගොල්ලන්ගේ මේ ඩිස්ප්ලේ කරලා නැහැ. යටම තියෙන රෝස් පැටින්නේ. මේක දැන් ගොඩක් මේ දවස්වල මෙන්න මේ රෝස් පැටින්. මෙන්න මේ මැටීරියල් එක. මැටීරියල්. එන්න මේක. මේක සාමාන්‍යයෙන් දැන් වෙඩින්ග්ස් වල බ්‍රයිට් වෙන කලර් එකක් කැමති නම් ඒ වගේම ගොයින වේ එකකට, ඒ වගේම හෝම් කමින් එකකට, ඒ වගේම එන්ගේජ්මන්ට් එකකට බ්‍රයිට් යූස් කරන්න පුළුවන්. ඒ වගේම බ්‍රයිට්ස් මීන්ස් ලට ඔසරි එකක් වගේ නම් නෙරියට, ඒ වගේම ජැකට් එකට, ඒ වගේම ඒ වගේ අර එහෙම හදලා කෑලි ගන්නත් පුළුවන්. කෑලි වශයෙන් හදා ගන්නත් පුළුවන්. ඉතින් මේකේ කලර්ස් ගොඩක් තියෙනවා. මේ මම පෙන්නන්නේ රෝස පාට, පින්ක් කලර් එක. ඒ වගේම මේක ඇෂ් එකක්. මේ ඇෂ් එකක්. ඒ වගේම මේ තියෙන්නේ බ්ලූ එක. එකම මේක එකම ඩිසයින් එකෙන් කලර්ස් ගොඩක් ඒගොල්ලෝ ගාව ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේක ඇවිල්ලා මේක අරිහන් গোল্ডන් එකට යන yellow කලර් එකක්, yellowish කලර් එකක්. ඒ වගේම මේක dark green එක, මේක red, මේක maroon, මේක yellow and අරක gold. pink pink color එකක එක shades තමයි මෙතන තියෙන්නේ. වගේම මේ work එකත් එකකට එකක් වෙනස් වර්ක් තමයි මෙතන තියෙන්නේ. මේ බලන්න. ඔයත් කිදිරි ගියාම මේ වීඩියෝ එක බලන්න ඉන්න. අන්න. ඒක ලස්සනයි.
ඇත්තට මේ ඉසුරී ප්‍රයිඩ්ල එකටාවත් පිස්සු ඇදෙනවා පිස්ස ඇදනු දෙස්ස මෙයාට රෑට වහිනෙන් පේනවා මට වද දෙනවා මාර්ම ලස්සනයි මේ කලත්ම ඩිසයින් එකක් ලොංගාව ඇවිලා තියෙන ඉතින් මේ රෙදි තියෙන තියෙනකින් එකට අපිට මෙහෙම රෙදි තියලා පෙන්නන්න බෑ මොකද ඒතර ලොකු කලෙක්ෂන් එකක් මෙතන තියෙනවා ඒ වගේ මෙතන හරිම බිසි ගොඩාක් බ්‍රයිඩල් වලට දාන්න කට්ටිය මෙතනට එනවා ලංකාවේ හැම පැත්තකින්ම වගේ එනවා ඒ වගේම ඒ විතර නෙමෙයි යාලාගේ ඒගොල්ලෝ ඩිලිවර් කරනවා ඒගොල්ලන්ගේ පේජ් එකක් තියෙනවා ඒ වගේම ඔයාලට කෝල් කරලා ඒගොල්ලන්ගේ මැටීරියල්ස් බලන් ඉල්ලගෙන වට්ස්ඇප් ත්‍රූ හරි ඒ වගේ ඔයාලට කතා කරොත් ඔයාලට පුළුවන් රෙදි ගොලංගවතින අලුතින් මැද්දෙන රෙදි බලන්න ෆොටෝස් වලින් එතකොට ඔයාලට පුළුවන් ඔයාලේ දුරබැහැර ප්‍රදේශයක ඉන්නව නම් මෙහාට එන්න බැරි නම් ඔයාලට පුළුවන් ඕඩර් කරන්නත් පුළුවන් එතකොට ඒගොල්ලෝ ඩිලිවර් කරනවා ඉතින් මේ බලන්න මේක හරිම ලස්සනයි ලයිනින් එකට තිබ්බහම ලස්සනම හොයාගෙන පුදුම වැදයක් දෙන්න මං කපපේ ගත්තා ඔය ලස්සන එම්රස් කරපු ෆ්ලෝරල් එක සාරි වර්ක් කරන හිමතන් සාරි හදන කට්ටිය දන්න වෙති ඕගොල්ලොන්ට මේ වගේ එකකින් යාරයක් හරි හැටපලල තියෙන මේ හැට උස තියෙන්නේ හැටපලල උස යාරයක් හරි යාරෙක් අහමාරක් හරි අරගත්තොත් ඔගලන්ට කැන්ඩියන් එකක් හරි සාරිකක් හරි මෙන්න මේ විදිහට නෙට් මැටීරියල් එක යූස් කරලා බ්‍රයිට් හදාගන්න පුළුවන් ඉතින් මේ මේවේ ඔගොල්ලෝ දන්නව ඇතින එක කරන කටි දන්නවා මෙන්න මේ විදිහේ එක මේ එකක් කපනවා ඊට පස්සේ එක මේ නෙට් එකට තියලා සෙට් කළා තමයි මේ හදන්නේ ඉතින් ඔයගලන්ට මේ ලස්සනම ලස්සන ඩිසයින් එකක් හදාගන්න පුළුවන් මේ විදිහට මැටීරියල් එක අරගෙන ගියෝ ඉතින් මේ මැටීරියල්ස් ගණන් කියලා මුළු සාරිකම මේ මැටීරියල් එකෙන් දාන්නේ නැහැ ඇත්තටම කොටසක් විතරයි දාන්නේ එක සාරිස් හදන කට්ටිය දන්නවා නෙට් මැටීරියල් එකේ වර්ක් කරපු මැටීරියල්ස් වගේක් මේවා වෙන රුපියල් 2500යි ඉතින් මේකින් කලර්ස් ගොඩක් තියෙනවා මේ පෙනෙන මේ ඔක්කොම ඒවා වෙන 2500යි ජැකට් වලට එහෙම යූස් කරනවා ගොඩක් වෙලාවට ජැකට් ජැකට් මහන තමයි මේ ප්ලේන් කලර් සාරියකට ජැකට් එකට තමයි මේ ගොඩක් වෙලාවට මේක යූස් කරන්නේ මේ මැටීරියල් එක. ඉතින් මේකේ යාරයක් වෙන්නේ රුපියල් 2500ක්. එතවන් කියන්නකි මේක ටිකක් අන්කොමන් මැටීරියල් එකක් අන්කොමන් මැටීරියල් එකක් කිව්වේ මේක වෙල්වට් මැටීරියල් එකට සීකවීන්ස් වර්ක් එකක් තියෙනවා මං ගොඩාක් දැම ශොප්සල බ්ලොක්ස් කරලා තිබ්බට මං මෙන්න මේ විදිහ ෆුලි එම්බ්‍රෝයිඩ වර්ක් එකක් තියෙන සොරි ෆුලි සීකවීන්ස් වර්ක් එකක් තියෙන වෙල්වට් මැටීරියල් එකක් මං දැකලා තිබ්බේ නැහැ නමුත් මේක හරිම ලස්සනයි වෙන්නේ මේ මේ මැටීරියල්ස් රුපියල් 1000ක් වෙන්නේ
මේවකේද ලස්සනම ලස්සන ඔගෙන්ස මැටිරියල් එකේ ඔගෙන්ස නෙට් මැටිරියල් ගත්තම මේ තියෙන්නේ. ඉතින් මෙතන තියෙනවා මේ වගේ හරිම ලස්සනයි. මේවා ෆ්‍රොක්ස් වලට ඒ වගේම ගොඩක් එලාට දැන්නම් බ්‍රයිට් ස්මීට්ස්ලට ඒ වගේම ෆ්ලවර් ගර්ල්ස්ලට ඒ වගේම ප්‍රී ෂූටට ෆ්‍රොක්ස් වලටත් මෙන් මේ මැටිරියල් එක ගොඩක් ට්‍රෙන්ඩින් වෙන මැටිරියල් එකක්. ඉතින් එක හරිම ලස්සන එම්බෝස් කරපු සමන ලේක් තමයි ඉන්නේ. එනවිතේ හරිම ලස්සනයි මේ මැටීරියල් එක. ඒ වගේම මෙතන තව තියෙනවා මේක එකත් හරි ලස්සනයි. මේ මල එම්බ්‍රොස් කරපු මල. 3D කරලා. මේකත් ඒ ඉස්සෙල්ලා පෙන්නපු එම්බ්‍රොස් කරපු 3D මලක් තමයි තියෙන්නේ. හරිම ලස්සනයි. ඒකේ කලර්ස් කීපයක්ම තියෙනවා. මෙන්න මම මේ පෙන්නුවේ මේක පීච් වගේ කලර් එකක්. නිකන් pink peach ටච් එකක් තියෙන කලර් එකක්. ඉතින් මේ තියෙන්නේ green light green කලර් එකක්. ෆ්ලවර් එක. එතකොට මේ ඇවිල්ලා light blue මේකේ තියෙන්නේ ෆ්ලවර් එකක් නෙමේ සමනලේ butterfly design එක. 3D එම්බ්‍රොස් කරපු ලස්සන material එක. මේව කොහමද prices? 2000. මේක වෙන රුපියල් 2000ක්. මේ තියෙන ලස්සනම ලස්සන ඔගෙන්ස මැටීරියල් එකක්. ඉතින් මේව ගොඩක් යූස් කරනවා දැන් ප්‍රී ෂූට් වල ෆ්‍රොක්ස් වලට තමයි ගොඩක් කට්ටිය අරන් යන්නේ. අර ලොකු දිග ෆ්‍රොක්ස් හදා ගන්න long dresses හදා ගන්න අරන් යනවා. හරිම ලස්සන 3D ෆ්ලවර්ස් තියෙන ඔගෙන්ස මැටීරියල් එකක්. මේකල ප්ලේන් ඔගෙන්ස එකක්. හරිම ලස්සනයි. ප්‍රින්ටඩ් 3D නැහැ. මේක ප්‍රින්ටඩ් ඔගෙන්ස මැටීරියල් එකක්. හරිම ලස්සනයි. මේකේ කලර්ස් තියෙනවා කීපයක්ම. මේ මොනවද තියෙනවා? මේකේ කලර්ස් ගොඩක් තියෙනවා. අපි දැනට මේක විතරයි ඕන ඩිස්ප්ලේ දාලා තියෙන්නේ. ඇත්තටම අපි මේ ආවේ මේගොල්ලන්ගේ අලුත්ම ස්ටොක් එක ආපු ගමන්. තාම මේගොල්ලෝ ඩිස්ප්ලේ කරලා නැහැ. හරිම ලස්සනයි මේ මැටීරියල් එකක්. ත්‍රීඩී නෙට් මැටීරියල් එකක් තමයි මේ තියෙන්නේ. මේක හරිම ලස්සනයි. මේ දවස්වල ට්‍රෙන්ඩින් යන මැටීරියල් එකක් තමයි මේකත්. ඉතින් මේකෙත් ඒගොල්ලන්ගේ කලර්ස් තියෙනවා කීපයක්ම. ඉතින් මෙතන තියෙනවා මේ විල්ල. මේක ගෝල් කලර් එකනේ.
ඩාක් බ්ලූ කලර් එක හරිම ලස්සනයි. ඉතින් මේ වගේ තද පාටක් හඳින්න කැමති කෙනෙකුටත් මෙතන තවත් කලර්ස් තියෙනවා. ඉතින් ඒ වගේම මෙන්න මේ වගේ එකේ වයිට් එකක් තියෙනවා, ග්‍රීන් එකක් තියෙනවා, ඒ වගේම මේ වගේ ටූ ටෝන් කලර්ස් තියෙනවා. මේකත් හරි ලස්සනයි. ඉතින් අපි ගිය පාර වීඩියෝ එකෙත් මේ ඔගෙන්සා මැටීරියල් එකේ නෙට් මැටීරියල් එකේ කරපු ෆැබ්‍රික්ස් වල වීඩියෝස් තියෙනවා, එකත් බලන්න පුළුවන් ඔයගලන්ට. මේ මැටීරියල් එක වෙන රුපියල් 500ක්. ඉතින් මේ ගොඩක් මේ දවස්වල ට්‍රෙන්ඩින් යන මැටීරියල් එකක් තමයි මේකත්. ඉතින් මේක යටට වෙල්වට් වෙල්වට් එකකින් හරි එහෙම නැත්නම් ඇමරිකන් සිල්ක් එකකින් හරි ඔයගලන්ට පුළුවන් ලයින් කරලා ලස්සන ලස්සන ෆ්‍රොක්ස් එහෙම හදාගන්න. ඉතින් ෆ්‍රොක්ස් විතරක් නෙමෙයි, සාරී එකකට ටූ ටෝන් දාලා සාරී එක හදාගන්නත් පුළුවන්. ඉතින් මේකේ තියෙනවා කලර්ස් ගොඩක්. ඉතින් මෙතන ඒ වගේ එකේ කලර්ස් ගොඩක් තියෙනවා. ඉතින් මේකත් මේ දවස්වල ගොඩක් ට්‍රෙන්ඩින් යන සාරි මැටීරියල් එකක්. මෙන්න මේ මැටීරියල් එක නිකන් අර කියන්නේ මොකද්ද, ක්‍රේප් මැටීරියල් එක. ගොඩක් මේකෙන් ෆ්‍රොක්ස් එහෙම මහනුවර තට්ටු ෆ්‍රොක්ස් ෆ්‍රොක්ස් වලට ගන්න මැටීරියල්. මේක හොඳ පිම්බෙන මැටීරියල් එකක්. ඉතින් මේකේ කලර්ස් කීපයක්ම තියෙනවා. බ්ලැක් එක නම් බ්ලැක් එක දාලා මේක ගන්නවා. මේක පේන්නේ බ්ලැක් එක දාලා. නෑ නෑ, ඉන්න දාලා ගන්න. හයිය මැටීරියල් එකක් ටික. හයිය පිටර පක් වෙන්න දාන්න දාලා net එක දාලා ගන්න. මෙතන මේ පාට. මේක චුට්ට පේන. මේක ලස්සනයි. ක්‍රේප් එකේ මේක කලර්ස්. කලර්ස් තියෙනවා. සාරි වලට කියන්නද? ඔව්, මේක සාරිස් වලට ෆ්‍රොක්ස් වලට යූස් කරන ක්‍රේප්. ඇමරිකන් ක්‍රේප් එක නෙමෙයි. නෑ නෑ, මේක net ක්‍රේප් එකක්. හරිම ලස්සනයි මේ මැටීරියල් එකත්. මේකත් 500ද? මේක කොහොමද? ඉතින් මෙතනට ආවොත් මේකෙත් කලර්ස් ගොඩක් තියෙනවා. මේ ඇවිල්ලා මේක ග්‍රීන් එකක්, ග්‍රීන් ගෝල්ඩ් ෂේඩ් එකක් කොහොමද කැමති නැහැ. අනිත් එක මේ පර්පල් එකක්. ඒ වගේ කලර්ස් ගොඩක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මේ ඔක්කොම ඩූම් නෙට් මැටීරියල්, බ්‍රයිඩල් නෙට් එක තියෙන්නේ ඩූම් මැටීරියල් එක. ඩූම් නෙට් එක තියෙන්නේ. ඉතින් මේ කලර්ස් ගොඩක් තියෙනවා. උගලන්ට ඕනම කලර් එකක් මෙතන තියෙනවා, තෝරගන්න පුළුවන්, හොයාගන්න අමාරු නෑ. ඉතින් මෙතනින්ම net material එක අරගෙන, work කරපු net material එක අරගෙන, ඒකට අවශ්‍ය අනිත් කියන්නේ doom net එක, bridal net එක ඔයාලට මෙතනින්ම ගන්න පුළුවන්. ආයෙ වෙන වෙන තැන් වලට යන්න ඕනේ නැහැ. එකක් හොයාගෙන අනිත් එක හොයාගන්න හිම කියලා එකම තැනකින් ඔක්කොම ගන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙමෙයි, මෙන්න මේ වගේ sarees වලට use කරන අමාරු silk material එක මෙතන තියෙනවා. ඉතින් 60ක් තියෙනවා. මේක සාමාන්‍ය කීයද වෙන්නේ? 800. මේක රුපියල් 700ක් වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ ගොඩක් ගන්න නම් ඒගොල්ලෝ discount එකක් දාලා දෙයි. discount price එකට ඔයගොල්ලන්ට ගන්න පුළුවන් අමානි silk material එක. ඉතින් මේකේ colors ගොඩක් තියෙනවා. මේ පෙනෙන colors හරිම uncommon colors. moonlight කියන party wear frocks මහන මැටීරියල් එක තමයි මේ තියෙන්නේ. මේකේ කලර්ස් තියෙනවා ගොඩක්, හරිම ලස්සනයි. මේක ෆ්‍රොක්ස් මහන්න තමයි යූස් කරන්නේ. ඒතර මේක ගොඩක් වෙලාවට නයිට් ෆන්ක්ෂන්ස් වලට තමයි මේ මැටීරියල් එක යූස් කරන්නේ. මොකද මේකේ අර ලස්සන ලස්සන ෂයිනින් එකක් තියෙන නිසා. මෙතන බ්ලැක් එකක්, ඩාර්ක් බ්ලූ එකක්, පීච් කලර් එකක්, පින්ක් එකක්. එතකොට මේක මේක රෝස් ගෝල්ඩ් එක, මේක පින්ක් ගෝල්ඩ් එකක් තියෙනවා. එකේ
ෆ්‍රොක්ස් මහන මැටි සාමාන්‍යෙන් අපිට දකින්න ලැබෙන්නේ නැති කලර්ස් ගොඩක් මෙතන තියෙනවා. මේ ඔක්කොම වෙල්වට් මැටීරියල්. සාරිස් වලට ජැකට්ස් වලට එහෙම මේ වර්ක් කරන්න අරගන්න මෙන්න මේ වගේ එම්බ්‍රොයිඩරි වර්ක් කරපු මේ මොනවද කියන්නේ මේවට මොනවද කියන්නේ නම 3D flower ඔව් 3D මල් තියෙන වර්ක් කරපු කැලි තියෙනවා ඒවත් තියෙනවා ගන්න එක එක කලර්ස් වලින් තියෙනවා නුඹදාල කම තනකින් ඔයාලට ගන්න පුළුවන්. මේක තනිකරම 3D net material එකක් emboss net material එකක් රෝස මල් තමයි තියෙන්නේ රෝස බෝට්ටු තමයි තියෙන්නේ හරිම ලස්සනයි ඒකේ කලර්ස් තියෙනවා ඒ වගේම මේකත් මෙතන ගොඩක් ට්‍රෙනින් යන material එකක් මේක සාරීස් හදා ගන්නවා ඒ වගේම ෆ්‍රොක්ස් හදා ගන්නවා ඔයගොල්ලෝ දැකලත් ඇති ඉන්ඩියන් ස්ටයිල්ස් ෆලෝ කරනවා නම් ඉතින් මේ වගේ මැටීරියල් එක මේ දවස්වල ගොඩක් ට්‍රෙනින් යන මැටීරියල් එකක්. ඉතින් ඒ වගේ මේකෙ මේ වගේ කලර්ස් ගොඩක් තියෙනවා. ඒ ක්‍රේප් මැටීරියල් එක. ක්‍රේප් නෝඩ මේක මේ නෙක් නේ. නෙට් එකේ ගන් ක්‍රේප් වගේ තියෙන මැටීරියල් එකක්. මේක කොහොමද වෙන්නේ ප්‍රයිස්? මම මේ නෙට් එකේ මේක 850යි ආරයක් 850යි 60 උස තමයි තියෙන්නේ. ෆ්‍රී ෂූටර් වලට ෆ්‍රොක්ස් වලට ඩක් යූස් කරන්න මැටීරියල්. මේක මේ දවස්වල ට්‍රෙනින් යන සාරි එකක්. මම කලින් වීඩියෝස් වලත් මේක ඔයගොල්ලෝ දැකලා ඇති. මේක ඇමරිකන් බතික් එකක්. හරිම يعني පොඩකත් බර නෑ. කඩා හෙලන සාරි එකක්. හරිම ලස්සනයි. මේ මිදස් ගොඩක් වුන් ට්‍රෙනින් යන මැටීරියල් එකක් තමයි මේක. මේක කීරෙන්නේ මේක මීටරයක් රුපියල් 900ක් තමයි වෙන්නේ. හරිම ලස්සනයි. ඉතින් ඕගොල්ලෝ ටිකක් වැඩිපුර ගන්නවනම් ඕගොල්ලන්ට ඩිස්කවුන්ට් එකකුත් දාලා දෙයි ඒගොල්ලෝ. ජැකට් පීස් එකට මේ වගේ මැටීරියල් එකක් යූස් කරන්න පුළුවන්. ඉක්කන් බතික් එකේ තව එක කලර් එකක් හරිම ලස්සනයි. ඇත්තට මම ටිකක් අර බතික් වලට ගොඩක් කැමැත්තක් තියෙන කෙනෙක් නිසා මට මේ වගේ කදක්කෝ ඉතින් හරිම මේකෙදි වෙඩින් එකකට විතරක් නෙමෙයි නෝමලි ඔෆිස් අඳින්න උනාට යූස් කරන්න පුළුවන්. ඉතින් මේකේ සාරි එකක් විතරක් නෙමෙයි මේකේ ෆ්‍රොක්ස් හදාගන්නත් පුළුවන්. හරිම ලස්සන මැටීරියල් එකක් තමයි මේ මේ මැටීරියල් එක. ඇමරිකන් බතික් එක. හරිම ලස්සනයි. ඒකත් කර බතික් වර්ගයේ තමයි හැබැයි ක්‍රේප් මැටීරියල් එක. ඔබලන්ට වෙඩින් එකට වගේම එන්ගේජ්මන්ට් එකට ඒ වගේම ගෝයින් වේ එකකට එහෙම නැත්නම් හෝම් කමින් එකට හෝම් කමින් ඩ්‍රෙස්ස් උත් තියෙනවා මෙතන. ඉතින් හෝම් කමින් එකකට වගේ යූස් කරන්න පුළුවන් රෙඩ් කලර් ඩ්‍රෙස්ස්. ගිය පාරට වඩා කියන්නේ ගිය පාර ගොඩක් තිබුණේ වයිට්
ෆ්‍රොක්ස් විතරයි. එනට මේ පාර වෙනකොට ඒගොල්ලන්ගේ ගොඩක් කලර්ස් වලින් ලස්සනම ලස්සන ෆ්‍රොක් ඩිසයින්ස් තියෙනවා. ඉතින් එයාලා මෙහිදී තමයි මේ ෆ්‍රොක්ස් හදන්නේ. ඉතින් මෙත ඔයාලට පුළුවන් ඒගොල්ලන්ට කියලා කස්ටමයිස් කරගන්නත් ෆ්‍රොක්ස්. ඉතින් හරිම ලස්සන ලොකුම ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා මෙන්න මේ වගේ බ්‍රවුන් දාලා ෆුලි කම්ප්ලීටඩ් ෆ්‍රොක්ස් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ෆ්‍රොක් එකක් සාමාන්‍ය උඹලට 30කට වගේ ගන්න පුළුවන්. ඉතින් මෙයාලත් එක කතා කරලා ඩිස්කවුන්ට් එකක් ගන්නත් පුළුවන්. බරයිනේ අමාරි නැස්තන්නේ අදානින්නේ කියලා අර කොච්චර තට්ටු පිම්බෙන විදස්ට ගොඩක් ට්‍රෙන්ඩින් යන ෆ්‍රොක්ස් වගේයක් හරිම ලස්සනයි. ෆිනිෂින් එක ගත්තත් ඒක හරිම කම්ප්ලීට්ලි හොඳ ෆිනිෂින් එකක් තියෙනවා. ලස්සනම ලස්සන ෆ්‍රොක් එක මට ආව ගමම හිත ගිය මෙන්න මේ ෆ්‍රොක් එකට. හරිම ලස්සන පිම්බෙන ෆ්‍රොක් එකක්. ඉතින් අර ටිකක් කෙට්ටු කෙනෙකුට නම් හරිම ලස්සනට තියෙන මේ වගේ ෆ්‍රොක් එකක්. ඉතින් ඒ විදිහම තමයි මේකෙ මේ තියෙන මේ අනිත් කලර්සුත්. මේකේ තියෙනවා yellow එකක් තියෙනවා, green එකක් තියෙනවා, ඒ වගේම pink එකක් තියෙනවා. ඔන්න අපිත් එක්ක ඉන්නවා ඉසුරි බ්‍රයිඩ් එකේ ඔවුන අක්කි. ඉතින් අපි ගිය පාරත් මෙහෙ වෙන වීඩියෝ එකක් කරා. ඉතින් ඒක ගොඩක් කඩේ මේ වෙනකොට බලලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එකට තියෙන ප්‍රතිචාර නිසාම තමයි අදත් අපි හිතුව ඉසුරි බ්‍රයිඩ් එකට ඇවිල්ලා වීඩියෝ එකක් කරන්න කියලා. ඒ වගේම මේ වීඩියෝ එක බලපු ගොඩක් කඩේ අපේ රික්වෙස්ට් කරලා තිබුණා ආපහු ඉසුරි බ්‍රයිඩ් එකේ වීඩියෝ එකක් කරන්න, මොනවද ඒගොල්ලන්ගේ තියෙන අලුත් ඩිසයින්ස් කියලා පෙන්වන්න කියලා. ඉතින් අපේ ඉන්නවා ඉසුරි බ්‍රයිඩ් එකේ ඔවුන අක්කි. ඉතින් අපි කොහොමද මෙතනට එන්නේ පාර පොඩ්ඩක් අපිට කොළඹ පැත්තේ ඉඳන් එනවා නම් කරුණායක එයාපෝට් හන්දියට ඇවිල්ලා කෝවින පාර හොයාගෙන එන්න ඕනේ. කෝවින කියලා කිව්වම ඕන කෙනෙක් දන්නවා. අපි අලුතෙන්ම මැටීරියල් දාලා තියෙන්නේ අලුත් මේ බ්‍රයිඩල් කරන අයටයි, අලුතෙන් මනමාලියම් ඉන්න අයටයි ඇවිල්ලා මැටීරියල් තෝරගන්න කියලා තමයි කියන්නේ. හරිම ලේසි, අපි ගූගල් දාලා තියෙනවා ඉසුරි බ්‍රයිඩල් කියලා. ඒ ඇඩ්‍රස් එකට හොයාගෙන එන්න පුළුවන්.
ඒවගේම තමයි ඒගොල්ලන්ගේ TikTok page එකක් තියෙනවා ඉස්රි බ්‍රයිඩල් කියලා. ඉස්රි බ්‍රයිඩල් කියලා TikTok page එකක් තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට TikTok බලන කට්ටිය ඉන්නවා නම් ඉස්රි බ්‍රයිඩල් එකේ TikTok page එක follow කරන්න තියාගන්න. එතකොට ඔයගොල්ලන්ට අලුතින් මේගොල්ලන්ගේ එන latest designs එයාලා ඒක update කරනවා. ඉතින් ඇත්තටම මෙතන ගොඩාක් තියෙනවා තෝරගන්න. දැන් වීඩියෝ එක බලපුවම ඔයාලට තේරෙනවා ඉතින් කොච්චරක් මෙතන ලොකු ගොඩක් තියෙනවා කියලා තෝරගන්න. ඉතින් ඔයාලට මම කියන්නේ ඇවිල්ලා තෝරගන්න බලන්න කියලා. ඉතින් එන්න පහසු කෙනෙක් ඉන්නවා නම් අපේ නම්බර්ස් තියෙනවා. නම්බර්ස් වලට අහපුවම ඒගොල්ලෝ තියෙන මැටීරියල්ස් වල ෆොටෝස් එවනවා. මිනගලුත් එක්ක ඔයාලට එහෙම ගන්නත් පුළුවන් දොරබැහැර ප්‍රදේශයක ඉන්නවා නම්. එහෙම නැත්නම් ඉතින් මනමාලිය වෙන්න ඉන්න විතරක් නෙමෙයි බිස්නස් කරන කට්ටියට. ඉතින් තෝක හාසිදල වශයෙන් දෙකෙම ඔයාලට මෙලදී ගන්න පුළුවන්. ඉතින් සාරිස් හදන කට්ටිය ඉන්නවා ගොඩක්. එම්බ්‍රොයිඩර් කියන වර්ක් කරන කට්ටිය ඉන්නවා. වර්ක් කරලා සාරිස් මේඩප් කරන අය ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ටත් පුළුවන් සරි බ්‍රයිඩල් එකට එන්න. ඉතින් ඔයාලට හොඳ ඩිස්කවුන්ට් ප්‍රයිස් එකකට මිලදී ගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මම මේ පාර මිල ගණන් එකින් එකට කිව්වේ නැහැ. ගිය පාර වීඩියෝ එකේ නම් අපි මැටීරියල් එකේ මැටීරියල් එකට මිල ගණන් කිව්වා. නමුත් මම මේ පාර මිල ගණන් එහෙම කියන්නේ කියන්නේ මැටීරියල් එකේ මැටීරියල් එකට වෙනස් වෙනවා. ඔව් මැටීරියල් එකේ මැටීරියල් එකට මිල ගණන් වෙනසුත් වෙනවා. නිතක කාලෙන් කාලෙට මිල ගණන් වෙනස් වෙනවා. දැන් ගිය අවුරුද්දේ ඒ තිබ්බ ප්‍රයිසස් නෙමෙයි මේ වෙනකොට තියෙන්නේ. සමහර කැලේ සමහර මැටීරියල් ගණන් අඩු වෙලා තියෙනවා. සමහර මැටීරියල් වල ගණන් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා අපිට මිල ගණන් කියන්න ටිකක් අපහසුයි. ඉතින් ඒ වුණාට මෙතන තියෙනවා. දැන් මේ තියෙන බ්‍රයිඩල් ෆැබ්‍රික්ස් රුපියල් 1500 ඉඳන් ඉහළට තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ඇත්තටම වර්ධි විදිහට මේ කාලේ හැටියට ඉතාම අඩු මුදලකට සාරි එකක් හදාගන්න පුළුවන්. ඉසුරි ප්‍රයිඩල් එකට ඇවිල්ලා මේ තියෙන මැටීරියල් මෙලදී ගත්තොත්. ඉතින් මම ආරාධනා කරනවා ඉස්සරහට වෙනිංස් ගන්න ඉන්න නංගිලාට අක්කලාට. ඉතින් ඔයාලට පුළුවන් මෙතනට එන්න ඇවිල්ලා ඔයාලට කැමති විදිහට ඔයාලගේ හිතේ තියෙන විදිහට සාරි එක හදාගන්න. ඉතින් එහෙනම් අදට වීඩියෝ එක මම වෙර කරනවා. ඉතින් අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න, comment කරන්න, share කරන්න, අමතක කරන්නත් එපා. ගිහින් එන්න. Bye.